At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. කොළඹ ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට මෙන්ම වෙරළ සාදවලදී රාත්‍රී සමාජ ශාලාවලදී සහ තරුණ පරපුර අතර සීග්‍රේන් පැතිර යන ඩාන්සින් ටැබ්ලට් එවත් එක්ස්ටසි නම් මත්පෙති තොග වශයෙන් මෙරටට ගෙන්වා බෙදා හරින ප්‍රධාන අලෙවිකරුවෙකු සම්බන්ධයෙන් අද දින නොකුස්සාට තොරතුරු අනාවරණය වුණා. යනු සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් සමග අද දිරණ උකුස්සා මාලිගාවත්ත ප්‍රදේශයට ගියා. එහිදී මත්පෙති අලෙවි කරන්න සූක්ෂම ලෙස එම ස්ථානයට පැමිණ සිටි අතර ඔහු එහිදී මත්පෙති ඔහුගේ කිහිල්ල තුල සංගවා මෙලෙස උපාය දූතයා වෙත අලෙවි කළා. අනතුරුව ක්‍රියාත්මක වූ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවටගෙන මත්පෙති සංගවා තිබූ ඔහුගේ නිවස පරීක්ෂා කළා. එහිදී මත්පෙති ඇසිරීමට යොදා ගන්නා කවර තොගයක් සොයා ගැනුණා. පසුව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මත්පෙති අලෙවි කරන ආකාරය සම්බන්ධයෙන් උකුස්සාට මෙලෙස තොරතුරු හෙළි වුණා. ගොඩක් ගත්තා කීයද පෙත්ත? 3000යි. එතකොට 1ක් 2ක් ගන්න ඕන? ඒ 3500 එහෙම තමයි. 1ක් 2ක් ගන්න ඕන. නැත්තම් 3000යි නේ. මෙහිදී සැකකරු සතුව තිබී මත්පෙති 40කට ආසන්න තොගයක් සුරාබදු නිලධාරීන් බාරයට ගත් අතර සැකකරු ඊයේ මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. ලංකාවට මේ පෙති බෙදාහැරෙන ප්‍රධාන පුද්ගලයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් තමයි අපි අත්අඩංගුවට ගත්තේ. මේ රාත්‍රී සාද සංවිධානය කරන්නන්ගේ ප්‍රධාන අරමුණ මේ පෙති විකිණීම සිතක් ගත්තහම මේ පැය 24ක් වගේ ඒකේ ඉෆෙක්ට් එක තියෙනවා. එතකොට ඒගොල්ලන්ට ඩාන්ස් කරන්න ඕනි, ලයිට් පේන්න ඕනි, සද්ද ඇහෙන්න ඕනි. අනිවාර්යයෙන්ම රාත්‍රී සමාජ ශාලා බීච් පාටි වලට යන දරුවන් ගැන හොයලා බලන්න ඕනි. ඒ දෙමෝපිය බලන්න ඕනි මේ පොඩි ළමයි පාටිස් වලට යනකොට මොකද්ද කරන්නේ කියලා. මත්පෙති ජාවාරමේ තවත් තොරතුරු සොයා උකුස්සා සීරුවේ